රටේ ආර්ථිකය ජනාධීපත්තමා ප්‍රමුකාඛ රජය ස්ථාවර කිරීම සිදුකල්ල තියෙනවා. අපි කියන්නේ නෑ අපි සම්පූර්ණ ස්ථාවරත්වයකට තාම ගමන් කල්ලා තියෙනවා කියලා. හැබැයි රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා මේ වෙනකොට සැපයිීම බාධාවකින් තොරෝ සිදුවෙනවා. එක ඉන්දන ම මේකයි කිවෙන් මීට මාස කිහිප එකට කලින් රටේ පවදි තත්ත්වය අපි සියලු දෙෙන ආත්්‍රන්ද. ඉන්දන පිළිවදෝ තිබ ගැටලුව ඊළඟට ගෑස් පිළිවදෝ තිබ ගැටලුව ඟට ුෂිකරමාන්තයට ගිහාම පොහොර සම්බන්ධයෙන්න්ති ිච ගැටලුවු අපිට විවිධ එකන අපි ආර්ථික වශයයේ නස්ථාරවීම හරහා විවිධ මූල ආයතන සහ රටවල් විශන් අපිට ලබාදන සහයෝගය පිළිබඳව ගැටලු කාරී තත්ත්වයක් ඇතිවෙද්ද අපි මේ රටේ ආර්ථකය ස්ථාවර කරන්න රජය කටයුතු කර අපි පහුගගේ මාස හතරක කාලයේ ගත්තොත් හතරත් පහත් අතර කාලය ගත්තොත් අපි රටක් හැටියට නාධපත්තු වා ප්‍රමුක රජය සහ මුදල්ල මාත්‍යන්සියත් එවගේ මහබැංකුවත් මේ සියලම නිලධාරීන් මැදිහත් වෙලා අපේම ආර්ථික කළමනා කරණයක් මේ වෙනකොට කරන්න මොකොද මේ වෙනකොට අපි ණය ගෙවා ගැනීමට අපහසු රටක් හැටියට නැවත්ත ණය ගෙවා ගත හැකිරටක් බවටත් පරිවර්තනය වීම සඳහා උත්සාහයක් දරන අවස්ථාවක්. එතකොට මෙවැනි තත්වයන් තුළ ොෝ ල්ලි පහසුකක් ලබා දෙන රටවල් ස හායතන වලට මෙවැනි තත්ත්වයන් තුළ යම් එකගතාවයන් වලට පැමිණීමට පෙර අපිට මූලි පහසුකක් ලබාදීමට හැකියාවක් නෑ එයින්ද ඒ වගේ බරපතල තැනක ඉඳල තමයි මේ අයවෑ ලේකනය ඉදිරිපත්වෙන්නේ හැබැයි අලුත් ආර්ථිකයක් වෙනුවෙන් ගමන් කරන්න අවශ්‍ය වැඩපිළිවල මේ අයවාය ලේකනය තුළ ඇතුළත් වෙනවා මේක සම්ප්‍රදායිකව අපි දැකපු අයවය ලේඛනයන් වලට වඩා සම්පූර්ණයම වෙන සයෑ ලේකනය ොහෝ අවස්ථාවන් වලදි හැම අවරුද්දකම අයවය ලේකන ඉදිරිපත්ව වෙද අපි දකින්නේ යම්යම් සහනාධාර ලබාදීන් යම්යම් මිලාඩුවීම් එවගේම යම්යම් වැඩුප්පා වේතනවල ගැඩිවීම් වගේ දේවල් බොහෝ අවස්ථාවන් වලද අපි දැකලා තියෙන දේවල හින්ද ඒවා අයවයලේකනයක් ඉදිරිපත්ව වෙද ජනතාව බලාපොරොත්තු වෙන ද හැබැයි අපි ඉදිරියට සලසුම් නොකළ ජනප්‍රියවීම සඳහාම ීදු තීරණ අරගන්න ගියොත් මං ඉතාම වගහීමෙන් කියනවා අපිට නැවතත් අර මාර්තු අපප්‍රේල් මැයි ජූනි කියන මාසවල්ට වඩා තිබිච තත්ත්වයට වඩා බරපතල තැකට රට තල්වුවන.